දර අපේ දෙදස් විසියක ප්‍රශ්්‍රපත්තරය හතරෙන්නය මේ ප්‍රශ්නය ප්‍රධාන වශයෙන්ම සැකසිලා තියෙන්නේ මේ දීලෝහ පටියක් හා සම්බන්ධය හරිග ම මෙත ටන්ඩිස් සරලා ඔබට චුට්ටාර් ප්‍රසාරණ ක්‍රියාවලිය කියල දෙන්න ද අපි ගත්තොත් එහෙම අපිට මෙ මේ වගේ කෙනෙක් ඉන්නවා කියල එතුමු සන්නයක කම්මිය මෙයාගේ ආරම්භක දිග අපි හිතුමු එල් නෝට් කියලාවා එල්නෝට් කිය කිය එතකොට මෙන මෙයාගේ රේකීය ප්‍රසාරණතා සංගඩ කියය කිය හි එල් නෝට් කියලා කියන්නේ මුල්දික අපි ආරභකිතිකමයින්න මීටර් වලි ඇල්ෆා කියල කියන්නේ රේකීය ප්‍රසාරණතා සංගුණකය මේක අපි මනින සෙල්සිය සංස්කයට එවගේම අපි මෙන්න මෙයාගේ උෂ්ණත්වය කරන්ට පුළුව වැඩ දෙකාක් තිය එකක් තමයි මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්මට එතොටම මේයාගේ උෂ්ණත්වය වැඩිකරොත් දරුවනි මොක දෙවෙන්න මෙහා මෙන මේක උෂ්ණත්වය වැඩිකරොත්ත එ හෙම මෙයාගේ උෂ්ණත්වය වැඩිකරොත් මෙයාගේ දිග වැඩි වෙනවා දිග වැඩි වෙනවා ම මෙම කරන්න දිග වැඩි වෙනවා ඒවගේ එම තමයි ම මෙයාගේ උෂ්ණත්වය ල්ටාටීටා ප්‍රමාණයකි වැඩි කළොද උෂ්නත්වේ ඩෙල්ට ටීට ප්‍රමාණයහි වැඩිකරොත් මෙයාගේ දිග වැඩි වෙනවා පොතේල්ටා එ ප්‍රමාණි ටා එ ප්‍රමාණි ඇැත මේ සංසිදධය මේ හරි තීටි බැලු ගනම් එක සංසිදධය තේරුම්ගන්න බැම ප්‍ර්ණනය ඒවගේම මෙයා ගවෂ්ණත්වය මම deltaල්ටා ටීතාා ප්‍රමාණයකි පහල දැම්මත් මට මෙයාගේ දිග අඩු වෙනවා දිග අඩු වෙනවා ඩෙල්ටයිල් ප්‍රමාණයකින් දිග අඩු වෙනවා උෂ්ණත්වය අඩු කළොත් උෂ්ණත්වය වැඩි කලොත් දිග වැඩි වෙනවා පැ උෂ්නත්වේ ඩෙල්ටටට ප්‍රමාණයක අඩුකොත් දිග ඩෙල්ටයිල් ප්‍රමාණික අඩු වෙනවා උෂ්ණත්වේ ෙල්ට ප්‍රමායක වැඩිුොත් දිග ෙල්ටයිල් ප්‍රමාණයක ඩි. එතකොට බබ මෙසන්දී දෙෙල්ටටීට කියලා කියන්න උෂ්ණත්ව වෙනස මේක අපිට සෙල්සිය සංසක වලින් මයින්ඩ පුළුවන් කෙල්විලින් මයින්ඩත් පුළුවන් මේ රේකයත් ප්‍රසාර්තා සංගන කියමට සෙල්සිය සංසකට කියලා ගණ්ඩත් පුළුවන් වි කියගන්නත් පුළුව එතකොට මෙන්න මෙයාගේ උෂ්නත්වය වැඩිවුඩොත් දිග ඩෙල්ටයිල් ප්‍රමාණයක වැඩි වෙනවා ඩෙල්ටැන වෙනස ල්ට එල් කියන්නේ දිගෙහි වෙනස උෂ්ණත්වයේ වැඩිකරොත් දිග වැඩි වෙනවා ෘෂ්ණත්වය අඩුකරොත්පුතය දිග අඩු වෙනවා එනම් මෙයක් විෂ්ණත්වය අඩුරොත් මෙයාගින් දික ඩෙල්ටල් ප්‍රමාණයකින් අඩු වෙනවා එනම් දිගහි වෙන අපි මයිනා නේටල් වලින් එතකොට මෙ ටික පතක දෙයාගන්න ඕනේ ආරම්බේදි ගගේල් නොට් මෙයාගේ රේකය ප්‍රසාර්තා සංගුණකයඇල්ෆා උෂ්නත්ව වෙනස උෂ්නත්වය ෙල්ට ටල වැඩකුත් දි ඩේල්ටයිල් වල ඩ වෙන උෂ්නත්වය ෙල්ට ටවලින් අඩුරොත් දිිග ඩෙල්ට ටීට වලින් අඩු වෙනවා එතකොට අපි ගත්තොත්ය එහෙම මෙ ඩල්ට අයිල්ගගේ ප්‍රමාණය ම මේ අවස්ථා තුනේදීම ආරම්භගදික ල්ල්ට තයි ප්‍රමාණය මට ලියන්ට පළ සමීකරණයක් තියෙනවානෝ එ දිගෙහි වෙනස මුල්දිග රේකය ප්‍රසාාර්තා සංකුණයක සහ උෂ්නත්ව විඩටසමත රධා පවති සමා හරි එතකොට උෂ්නත්වය වැඩිකරොත් එහෙම මෙන්න මේ මුල් දිගට එල් නෝටට එකතු වෙනවා ෙල්ටයි ඒවගේ මුෂ්ණත්වය හඩුරොත් එ හෙම එල් නෝට්ගෙ අඩුවෙනවා දෙල්ටඉන්න එතකොට මම උෂ්නත්වය වැඩිවීමක් ගත්තොත් උෂ්නත්වය ටා ටටාවලින් ඉහලයාම ගත්තොත් නවදිග එල්ට නම් නවදිග එට නම් මුල්දිගට දිග වැඩිවෙච්ච ප්‍රමාණය එකතු කරන්න මුල්දිගට දි වැඩිවෙච්ච ප්‍රමාණය එකතු කරන්න අලුද්දිග ලැබෙනවා එවන මේගේ මුල්දිග එන දර ල්ල් ට එ සමානය පැහැලිනිද හරි එතකොට අපි ගත්තොත් මේකෙදී එනෝ ඉඩට ගන්න පුළුවන් එට සමානයිනෝ එක දනා ල්ටට උෂ්නත්වේ වැඩිවී ඒ වගේම උෂ්නත්වය උ්නත්වය ඩෙල්ටටට ප්‍රමාණයකින් පහලයාම උෂ්ණත්වය ඩෙල්ටටීට ප්‍රමාණයකි පහළ ගියොත් එහෙම මට්ලියන්ඩ පුළුවන් එට සමානයි එනොරින ෙල්ටය යිමුල්දිගෙන් ඩෙල්ටයිල් ප්‍රමාණයක් දිග අඩුවෙනවා මුල්දිගෙන් ඩෙල්ටයිල් ප්‍රමාණයක්පුතේ දිග පොදවෙනි අඩුවෙනවා ද මටලිය අඩු පුළුව එට සමානයි එල් නෝට් රි ල්ටයිල් කියන්නේ එනොා ල්ටට මේ දෙකටමල් නෝට පොදු නිසා මම ලියනවා එට සමානයි එ නෝ් එ දින එා එට සමාන එනෝට් එකරි නා ඩිල්ටටට කිලපි ලියනවා පැද හරන දැම් බලමුෝ ගානට ගිල්ලලා අමට තතයක් කියල දෙෙන් බැරණ අදරුණේ දැම්බන්කිව්වා ල්ටයි සමානයිනෝා ිල්ීට සමීකරණයේ දී මටා වැඩිවෙඩ වැඩිවෙන්ඩා වැඩි නම් මොකද වෙන්නේ මේ ඩිල්ටයි වෙනස් වෙනවා වැඩිපුරා වැඩිනම් ඩිල්ටයිල් වැඩිපුර වෙනස් වෙන මේටික බම් මහන්නවා කම්මලක බොයිලරු කාමලයක් තුළ උෂ්ණත්වය හලයාම පිළිබඳව අනතුරු වැගවි සඳහ යුදන විදුරු සීරි පැරිපත්යක් පහත දැක්වේ මේකේ තියන දරණ මේ රූපය පැහැදිලි ඇති මෙම ලෝහ කොට්ටියයක් තියෙන ලෝහ කුට්ටියට සම්බන්ධ වෙශ්ෂ දීලෝහ පටියක් තිෙන පඩි දෙහා තියෙනවා මේ පණි දෙක පොඩි ඉස්කුරුප්වකට සම්බන්ධය වෙලා තියෙන මේක ගිහිල්ලා මේ පැහැදි රූපයක් ොයාකටයක් අපහසු ඉදරුවුණි කෝෂපද්ධතියකට සම්බන්ධ වෙනවාන ධන රිීන ධන විදිහට ඉඩ පස්ස මෙයා ගිහිල්ලා සීනුවකට සම්බන්ධ වෙනවා මේ වායක මෙහෙම වෙනවා මෙතර සම්බන්ධ වන සීනුවකටද සීනුවකට සම්බන්ධ වෙනවා මේක ඉහලපටිය මේ අනේත්තු ෝහ පටිය පාලපටිය මෙතයට සීනුව මේක සීනුව මේ බැටරිී මේක ලෝහ කොට්ටියක් මේක ඉස්කුරුප්පනය තැ මේක ස්ක්‍රියාව ඔබට මක් විස්තර කරන්න මෙනවය. හිතන්ඩ මේ වගේ කෙනෙක් ඉන්නවා මේත් එක්කම ඉන්නවා මේ වගේ තවයික් කෙනෙක් මෙදන එකම දුරයින්නේ මං මේ දෙන්න එකට පාසනවා මෙදන එකට පාසලා තියන්නේ දැන් මේදර කිසි කෙනකට එෙහි අන්ඩ බෑ මේ එක පාසල තින් වෙනමිෙන පාසල ති එතකොට මෙන්න මෙයාගේ ඇල්පා වැඩිවෙලා මෙන්න මෙයාගේ ඇල්පා අඩු වෙලා. මම මෙට මෙයා දෙල්ටටීට උෂ්ණත්වයකි රත් කළොත් මෙන්න මෙයාගේ දිග වැඩි වෙනවා මෙයාගේ දිගස්ට වැඩි වෙනවා හැබැයි මෙයා වැඩිපුර උඩ මේ ඇල්ෆා වැඩි කෙනා වැඩිපුරදික් වෙනවා ඇල්ාඩු කෙන ුඩුවවෙත් එකක්. හැබ මේ කෙලවරවාල් දෙක ජොයින් වෙලන් නිසා මේද නම්මොකොද වෙන්නේ මෙයා වැඩිපුර දික්වෙන්ට හදත්දී මේ කලු කෙනා මෙහෙම නැමෙනවා උඩ කෙනා වැඩිපුර දික්වෙන්ට හද නිසා මෙයා මෙ වැඩියන් දික්වවෙඳමිට මේ අතර නැමෙනවා වැ. අ පැත් අපි හේතුුවොත් එහෙම නිල් පාට කෙනාන උඩ හිටියමයි නිල් පරදර වෙන පාරත් දාන්නා හළුවක් කෙනාම කොපි කරගන්න උන කළුවෙක් කෙන ඉන්නවා මෙ හෙම කෙනෙක් දැම් මේ දෙන්න සංසන්ධනය කරහම මේක ඇ වැඩි මේ ඇාඩ එට මෙයා ඩෙල්ට ඩීට ප්‍රමාණක රත් කරහ මොද වෙන්නේඇ වැඩි කෙනා වැඩි ප්‍රදිීක්වෙනවා එ වැඩි කෙනා වැඩි ප්‍රතිික් වෙනවාඇාඩු කෙනාමොකොද වෙන්නේ අඩුුවෙන්දික් වෙලා මේ ආකාරෙත් නැම මේලියේන කෙනට වැඩි ප්‍රදිික් වෙන මෙයා අඩුවෙන් දික් වෙලා තියෙනවා මේක තමයි ජීලෝහ පටියක ක්‍රියාකාරිත්වය වෙන්නේ එතකොට හි ගැට්ලුවට ගිල්ල බල මේ ජීලෝහ පටිය තැනී ඇතේ රේකීතාප ප්‍රසාර සංගනක පිළිවලින් ඒසා ඒවයි වන එක්සා වයි තුඩී ලෝහ පටි දෙැක්කේ ඒක්සා ඒවයි තුළි පටලොකොර දෙක්කේ කාබ රෘෂ්ණත්වය දෙ එක්කෙක් පටිය ආරම්භකදික එල්නෝට වේ බොයිලරු කාමරයේ උෂ්ණත්වය කාම රෂ්ණත්වේ සිට ඩෙල්ටහිට ප්‍රමාණයකි වැඩි වූයේ නම් එනම් මෙයාගේ ආරම්භකති ගගේල් නොට නත්ව වැඩිවෙලා ති ල්ට ප්‍රමාණ වැඩයේනම් එ ලෝහ පටිවල නවදිග ල්ට යන්න පති අපි දන්නවා නවදික එට සමානයි එල් නෝට වතාවක් එක දනඇා ල්ීට එ මේ කෙනාගේ එක්ගේ නවදිග න එ සමානයි එනෝ් එක දන රේකය ප්‍රසාර සංගුණකඒක් කියනවා ඒක් වතාවක් ිල්ටටට එ එ ව සමානයි ආරම්භතික එනෝ එක දන ඇල්ගයාගේ රේකය ප්‍රසාරතා සංගනකය ඒවයි මේක තමයි මේ දෙන්නගේ මෙ මේ තමයි මේ දන්නගේ සමීකරම ජනමට ලියන්ට වෙන්නේ එ එක් සමාන එල් නෝට වතාවක් එක දන මෙට මේ එක්කේට කෙනගේ රේකී ප්‍රසාර්තා සංහුණක් මේ කල්5ක් එකකක් විදිර දෙෙන්න්නට පුළුව උෂ්නත්ව වෙඩෙස ඩෙල්ට ටට එවයි සමමාන එල් නෝට් වතාවක් එක දන ඇල්ගේගේ දිලදනවා ඒවයි වතාවක් ඩෙල්ටටීට කියලා ඒ සමානයි ඒ වයි නම් ජීලෝහ පටියේ ඉහලපටිය සඳහා යුදාගන්නේ X වයි අතරෙන් ඔබ තුරාගෙන කුමන පටියද දරුවන මෙතන අපි ගත්තොත් එහෙම මේ පටි දෙකෙන් ඉහල පටියය තව වැඩි පපුර්‍රදික් පෙන්ටනේ එනම් ඉහලපටියය වෙන්නේ ඉහලපටය වෙන්නේ වැා වැඩි කියෙන ඉහලපටියේ වෙන්නෝ නේ ඉහලපටිය වෙන්න ඕනේා වැඩටට වැඩි කියෙන් වැඩි ප්‍රදිික් වෙනවා ද උඩ කෙන වැඩි ප්‍රදික්වෙන් රම් මෙයාගේඇා එකැනේ ඒගගේ ඒක් ලොක න්න නේ අඩුවේ දික්වන්න නිසමේ ඒවයි කරගෙනා හුඩාබිය යුතුයි හරි එ වැඩිපුර දික්වෙන්න්න ඕොනේ ඒලොකු කෙනා ඔබගේ තෝරාගැඩිම සඳ හේතුව පැල්ලි කන්න තාප සන්නායකයක ඇල්ා වැඩිවිට වැඩිපුර ප්‍රසාරණය වේ මෙම තහඩු දෙකෙන් උඩ තහඩුව වැඩිපුර දික්විය යට නම් වැඩිපිර දික්වීමට නම් ඇල්පාහියාගේ වැඩි තහඩුව ඉහල තහඩුව ලෙස තෝරාගත යුතුයෙම අපි තෝරාගට සහේතුව පැහැලි කන කිවොත් හෙම වැඩිපුර දික්විය යුත්තේ දික්විය යුත්තයේ ඉහන පටියයි එකම උෂ්ණත්වයකදී උ්නත්වයකදී උෂ්ණත්ව වෙනසකදීඇා වැඩි තහඩුව වැඩිපුරදික්පන බැවින් වැඩිපුර දික්වන බැවින්ා වැඩට වැඩිපුරදික්වන බැවින් විශාලඇෆා අගයක් සහිත සහිත එක් පටිය ඉහලපටියට යෝකය යෝකය මේ දී ෝහ පට මේ වගේ තාප සංවේ දෙකවල වගේම අපේ ඉස්තිරික්ක වල එට අයන් වල ඒ වගේ විදුලි කේතල්වල පාවිශ්ෂි කරම විදුලි ස්ත්‍රික්කවල විදුලි කේතලල ඒ වගේම ෆලාම් එන ගිනි සංඥාාවල පාවිශ්ෂි වෙනවා ඉන්ද්‍රරිටයම් බරන්න හරි උෂ්ණර්ත්වය හතලස් පහයේදී සීදුව නාදවන ලෙසට ඉහ තැටවු මේ ස්පර්ශක ස්කරපව සීරුමාරු කර ඇත්තේ යයි සිතන්න සේනුව හතලිස් පහට වඩා පාල වෂ්ණත්වය එක දී ක්‍රියාත්මක කරවීමට නම් උස්පර්ෂක ස්කරෘප්ව චලනය කළ යුත්තේ ඉහටට පහාළ දරුවනේ උෂ්නර්ත්වය වැඩිවෙඩ වැඩිවෙන්ඩ මෙන මේ නැම්ම මොකද වෙන්නේ වැඩි වෙන ත් ඩි ෙන් ඩ ඩ මොද ව නැමො දර වැඩි වෙනවා එමනම් උෂ්ණත්වය අඩුෂණත්වයකද මේ ක්‍රියාත්මක වෙන්ඩනා ඉස්කුරප්පව මකද වෙන්න ඕනේ මේ වගේ ස්ථානය ක්‍රියාකර ස්කරප්පමකදෙන් ොනේ ඉහලට එස වී යතු ඉහලට ඇතු වෙන්න අවශ්‍යයගේ හ මම හේතුව පැහැල්ලි කරන මයිෝමීර් ස්කෘප් වාමානයක වෘර්ත පරිමක් පදේ ගන්න අපිට විශෂ නිර්දේශයේ ප්‍රධාන වශයෙන් චේනව බිනුම්ම අවහාරණ කහිපයක්හ පලමිනි දේත පලවිිනි කරා තමයි මීටර්රූල දෙවැනික වානය කුදුරු वाणी कूद वह नहीं माइक्रोमीटर स्क्रूप माने ලාීක්ෂ ඇත්තත් නෑ නත්තෙත්නෑ ජලාවීක්ෂ ප්‍රත්‍යස්ථාව පරීක්ෂණී දවශ්‍යෙන් ඒකනිසා ගොයනි මුර ධර්මය පාවිච්චෙන් සම ජලාන්වීක්ෂ මෙත ලියනු ජලාාවික්ෂ ඇත්තත්නෑ නැත්තෙන්ද එට පස්සේ සිද්දඩු තුලාව ප්‍රතිසම විරාම ගටිකාව සංඛ්‍යංක විරාම ගටිකාව එතකොට මෙයාලයි मैं राजनीति මේ වගේ දැනග්ඩ ඕනේ පළවෙනිදේ සාමාන්‍ය කොඩාම මිනිු එයටි සාමාන්‍යය පාවිච්චි කරද කුඩාම මනිු එවගේ මූල දරම් අප මීට රෝලෙ කුඩා මිනුම එකයි මිලමීට වානය කෝදුවක් ගත්තොත් එහෙම සාමාන්‍ය භාගයි මිලමීට වැඩිය කලිපරේ කුඩා මිෙනුම දර්ශම එකයි මිලමීට මයිකෝමීටර් ස්කෘප්වා මානි බින්ද දශම බින්දුවයි එකයි මලමීට ශලාාන්විීක්ෂත් මේ ගානවා බින්දු අදසම බිදුුවා එකයි මලමී සෙදනුවර උතුලාවේ අපිට බිදුව ඇදශම එකයි බ්‍රෑ් එවාගේම මමට ඉතා වේග ලියාගෙනයන්නේ අපිට කාලවෙලාවස්සීමිතයි නවබ සිද්ධාතව ලිගනගත් ඇැතිස් ප්‍රතිසාම විරාම ගටිකාවේ දශම එකයි තප්පර මේක බිදුසම බෙන්දවා එකයි තප්පර එතකොටමටුල මුලධර්මයක් භවිතාවෙන් කතා කරන්නේ අපි වානය කෝදය මුල් ධර්මය කතා කරන වය කලිපර එකතුත් මේ වනි කලපී මුල් දර්ම කත වනය මුලධර්මය මෛක්‍රමිට ස්කෘප් වාමානය භාවිතා කර මුලධර්මය ස්කරෘප් මුලධර්මය ස්කුරප්පු මුූල දරම්මය මේ වගේම ස්කෘපපු මුූලධර්මය පාවිශ්ි වෙන තවය කෙනෙක් ඉන්නවා ගෝලමානය කියලා ශලාවිීක්ෂය පාවිච්චි වන්නත් වර්ණය කැලිපරය මුලධර්මයමයි වර්ණය මුලද ජලාන්වීක්‍ෂය වගේ තවයක් කෙනෙක්කිඉවා වර්ණාවලි මානයන වඩිය බොලධර්මය පාවිච්ෂ්‍ය වෙන්නේ සෙදනු තුලාවේ පාවිශ්ෂන බොලධර්ම දරුුණේ ගූර්ණ බොලධර්මය ගර්ණ බොලධර්මය ප්‍රත්ථ විරාම ගටිකාවේ ශේෂ බල් ධර්ම අපි කතාහ කරන්න යැන නෑ එවගේම අපි මෙයාලග උපරිම මිෙනුවක් සමහර වෙලාමට උපරිම මිනුවක් ගැන කතා කරවා මේ හරියට කියන්න බෑ දළ විජර උපරි මුව උපරිම ු මෙයාගේ උපර මිණුම් කියන්න බෑ සාමාන්‍ය වර්ණය කලිපරයක්ගත්තොත් දරුවනේ වර්ණය කලිපරය එක මයි උපරිමිනිුම සිමට පහළුවක් විස්සක් උදරනේ සටිමිටර් පහලවක් විස්සක් සන්ටිමීට අතරලා මයික්‍රමිටස් කුප්ප ආමානයක දෙකල්සුම් පහක් පහක් සන්ටමීටර අතර චලාන්වීක්ෂයත් හලවක් විස්සක් සිමිට අතරලා දරුවට තෙදර දුලා අපි සාමාන්‍ය මනින්නේ හයසිය දාය ග්‍රෑම් උපරිබීම මහින්නි සාමයි විද්‍යාගාරතය තෙදර තුලා වැම්මයින්නේ හයසිය දාය ග්‍රෑම් මේ විරම ගටිකාවල අපි නහම කියන්න මෑ ඒමගේම අපි ගත්තොත් මේක प्रharaයි. ප්‍රති ශත දෝෂය සීයට එක වඩසේ ගත යුතු අවුමෙනුම ගතයුතු අවුමෙනුුව මේක හදාගන්න පෙනවේ අපි දන්නවා ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම ලබාගන්නා මිනුම වැඩි කිරීම සය දොට මම ප්‍රතිශත සෝෂයට සියයට එක දාලා කුඩාම මිනිුම බෙදීම ලබා ගත යුතු අවම මිනුම වැඩි කිරීම සීය කියලා සමීකරණයක් හදා ත මේක මේ වැඩි කරලා ලබා ගත යුතු අවම මන කුඩාම මිමන ලබා ගත යුතුවු මිනු ත ප්‍රතිශාත දෝෂය සීයටට එක වඩසේ ප්‍රතිශත් දෝෂය සීයට එක වනසේ ලබා ගතයුතු හව මෙනුව සමානයි කොඩාභ මිනුම වැඩි කරන අපි එනම් මෙනි මේ කුඩාම මිනුම සිය වැඩි කරාණා ප්‍රච්චත් දෝෂය සියට දෙකවටසේ ලබාගත යුතු අවු මිනුම් ගණ්ඩ පුළුව එන මං ගත්තොත් එකයි මිලමීටන මේ සිය වැඩි වෙන්ඩෝනනි සිය වැඩි වෙන්ඩෝනේ එක මලමීනා සයි මිලිමිටෙන්වා මෙතන මලිමීට බාගැකට දශම පහයි දශ පහ සීයේ කියන්නේ පණහයි මිලිමිටවත් අවුම් වශයෙන් මයින්් ඩෝන එහැමරොත් තමයි නිරවල් දෙතා වහළ මේක දශ මේක නම් මිලමීට දහයක්වත් මනින් ඩෝනේ දශ මේයකයි නම් සීයේ වැඩි කරහම එකයි දහයි මිලමීට ක දශ බිඳවාය එකයි නම් සිය වැඩි කරහ දශවස්ථාර දෙකක්් පයිනවා එකයි මිලිමිට රොත්ම ඉන්ඩෝනේ මේකත් එකයි මිලිමිට රොත්ම න්ඩෝනේ මේක දර්ශම එකයි ග්‍රෑම් න එකයි දහය ග්‍රෑම් ොත්මයින් ෝන සියය වැඩිරම එනම් මේක දර්ශම එකයි තප්පර නම් අවශය තපර දහය කොත්ම ඉන්ඩෝනි ද ිඳදුව එකයි ත් අපර කට සිය වැඩි ්‍රහම අවවශයෙන් එකතපරයක්කොත් මැන් නොත්තමයි අපිට ප්‍රතිශත දෝෂය සීයට එකන වැඩිය අඩුවගයක් හන්නේ එකනේ උපකරණය නිවැරදි ගණඩ පුළාව. හරි එත ඒ එක උපකරණය භාවිතා පිට අපෙන් හනවා යොදා නොගත යුතුතයි හරි යොදා නොගත යුත්තය අප හනු සමාර වෙලාකට පේ ෝය කල පරේ යෝදා නොගන්න තැම නද. ේ විශ්කම්යමයින්ඩය කලපය යොදාගන්න හොද නෑ ඇයි යොදාගන්න නැත්තේ රබර්බටේ විරප නට ලක් වට විරූපනය කියන්නේ හැඩේ වෙනස් වන නිසා ඉතාම සීන් කම්ියක විශ්කම්යමයින් අපි යොදාගන්න වඩිය කලිපරේ ඇයි සීහින් කම්බියකම්බ වර්ණිය කලිපරේ තිවුණු හනු වගින් හානිි වඩ පුළුවන් නිසාලා ඒවගේම තමයි කකමට ුප මානයගත්තුො රබටයක් මහිට ගන්නන්නේ නෑ. හේතුව ඔ රබට නැදත් මොදම ්‍රබර්ටේ විරූපනට ලක්න රට මන කවද හො චලාන්මීශෂය කේෂික නලයක් මයින්ට කවද හොඳ කේෂක නලේ අ්‍යන්තර විශ්කම්්‍ය මන්නත්න කවද ශරාන්මිශෂය නේද? අපිට යම් කිසි වස්තුවක ගැමුරමයින්න හොද කවද. වර්ණය කැලිපරේ අ්‍යන්තර මිනුමක් ලාබාගෙනනීමට? ල කැලිපේ වඩාත්යෝකය හරි එනම ඩිකුට සවිස්තරාත්මක විස්තර කරා දරුවුණ ම මේක ඉවත් කරන්න මේ දේවල්ටිගේ හැමදාටම ඔබේ ප්‍රශ්නාහනව අදරු එසා මේ ප්‍රශ්වට ඔඹ ඉතාාව හොඳින් හොන දෙන්න අවශ්‍යයි මේ වගුව පක්ටිස් කරගන්න මේ වගෝ හොඳට පාඩක් කරගන්නලා මයිකරෝබිට ස්කරුප් වාමානක ෘර්ත පරිමාණය න වට පරිමානය සමාන කොටස් පණහකට බෙදා ඇත. වෘත පරිමානය පූර්ණ මටයක් බ්‍රමණය කරන විට දිදාලය රේකය පරිමාණය මත ද ප මිමි දුරක් ගමන් කරයි. මයිකෝමිට ස්කරුප් වාමානය හොඩාව මිඳුම කුමක්ද. අපි දන්නවා මයිකෝමට ස්කරුප් වාමානයක, කොඩාම මිනුම කියල කියන්නේ කොඩාම මනුම කියලා කියන්නේ අන්තරාලය බෙදීම අන්තරාලය බෙදීම වට පරිමානයේ කොටස් කන න්තරාලයේ බිදී මට පරිමාණය කොටස් කරන්න අන්තරාලය කියනමකදද වට පරිමාය එ පූර්ණ වටයක් කැරකවීමේ දී එ ප්‍රධාන පරිමාණය ඔස්සේ ඉදිරියට ගමන් කරන දුර එ ්‍රේකය පරිමාණය ඔස්සේ ඉදිරියට ගමන් කර දුර අන්තරාල අන්තරාලය කියනම කද වට පරිමාණය න දිදාලය එක් පූර්ණවටය කැරකවීමේ දී එය ප්‍රධාන රයකය පරිමාණය ඔස්සේ ඉදිරියට ගමන් කර දුරතමයි අන්තරාලය කෙනක ද අපට මේ ගැටලුවේ අන්තරාලි දීලා තියෙනවා දර්ශම පහයි කියවා ඒ වගේ මෙන මෙයාගේ වට පරිමානය එන ත වෘතාකාර පරිමාණය කොටස් කරන පඩහයි වටපරිමාණය කොටස් කරන පහයි එවන මෙයක් හුඩාමෙනුවෙන්නේ දර්ශම පහබේදීම පණහා කියන්නේ පහබේදී පන්සීයයි එගන එක බෙදීම සීයයි කියන්නේ බිදුවාදශම බින්දුවාය එකයි මිලිමීට ඇද බිදවශ බඳදුව එකයි මිලිමීට තමයි මෙහි හොඩාමමින් දැක්වෙන රූපේට අනුව උපකරණය මූලාංක වර්ද කුමක් දර්මුණ අප ඉදන්නවා මෙනි මේ බයික්‍රෝමිටි ස්කෘප්පු ආමානයක ඉද්දසාකිිනිිහිරයාතර ඉද්දහා කිරිණිහිරි අතර මළකඩ බැදීම නිසා මෙ මේ හනු දෙක හරියට වැහෙන් නැති වෙඩ පුළුවන් මේ වගේ අවස්ථාවකට අපි කියනවා ධන මූලාංක දෝෂයක් කියනවා මූක දෝෂයක්ය ලපි කියනවා ඒවගේම තමයි සමහර වෙලාවට මෙන මේ ඉදදහාකිෙනිහිරිය ගෙවී යාමට බාච මළකඩ කියල දන්නා මේක ගෙවීම මේ ගෙවීයාමේදී ඇතිවන දෝෂය රිනමූලාංක දෝෂය අපි ගත්තොත් එහෙම මයිකෝමට ස්කුරුප් ආමානය මෙට මේක රේකී පරිමාණය නම් මේ වගේ වට පරිමාණය තීරවාන සාමාන්‍ය මේ රේක පරිමාණය සුන්න්නේ ලක්ුණ මේක බින්දුව මේක සාමාන් රේකය පරිමාණය ශුන්න්නේ ලක්ුණ ඒව කිය ඒ වගේ මේ මේක පහ කියමු තිත් බිඳුව එක දෙක තුන එක දෙක තුන හතර පහ මෙ අදි විදිහයට එක දෙක තුනහතර පහ මෙ මේ විදිහයට තමයි මූලාංක දෝෂයක් නැත්තම් මොව පිට මූලාක දෝෂයක් නැත්තත් පිහිටියතු ආකාරය තව මේ තියෙනෙ දෝෂ නැත දෝෂ නැත ඒ වගේම යම්කි සිහයකින් මෙට මේ යාආකාරයට මලකඩ ඇති. මෙනි මේ ශුන්යට ප්‍රධාන පරිමාණය ත්තෙක් ඒ මේ හැකියාවක් නෑ එහම නම් මොකද වෙන්නේ මෙන රියකය පරිමාණය මෙන මෙයාගේ මිෂුන්යලකුට මේ වට පරිමාණි බින්දුුවලකුණට මෙතන්ට එඩ බැරුවයි හේතුව මෙන මේ දන මූලංක දෝෂ්‍යයක් මල කර නිසා මෙයා බෙතන හා හිහට තල්ලුවින් ඒගේ තමයි ොයානී පැත්ත සමහර වෙලාවටමිනි මේආකාරයට හනු ගෙවිලනම් හනු ගෙවිලන මේ ශුන්්්‍ය මෙතර නවතින් නැතුව ඉහලටය නවා ඉහටය නවතින් ො බඳදුව නතින්න්නැතුව උඩට යනවා හේතු හනු ගෙවිල නිසා මෙතර නවති නැතුව මේශුන්නේ හෙරට යනවා අපි ධනමූලාක දෝෂයේ ගත්තෝොත් මෙන්න මෙතරදලා මෙෙතැට්ට තියෙන දුර වැඩි කරනවා කුඩාව මෙෙනුවේ හ්‍රරිනමූලාක දෝෂයක් ගත්තාත් මෙන මේ ප්‍රධහරේකය පරිමාණය සිට මෙන මේ ශුන්යට තියෙන දුර වැඩි කරනවා මමහොඩාම මිනුමෙන් මට මූලංක දෝෂ්‍යය ලබා කැනීම සඳහා මළකට රම් ම දන මූලාංක දෝෂයක් ලෙසත් ගෙවිලා ගිහින් තියෙනන එක ්‍රරින මූලාංක දෝෂයක් විදිරත් ගන්නවා දරුවයි පැදලි මගේතන්නේ මළකන්න දන මූලාංක දෝෂ්‍යයක් විදිරත් ගෙවිලන ක්‍රිනමූලංක දෝෂයක් විදිරත් අපි ගන්නවා. අපට දීවන ගැටලු කොමද නිරාකරණය කරන්නේ කියලවා හර්මයකමට පැහැදිලි මාදිනා මමාදීන්නා යි බොදුරට පසුගේ ප්‍රශ්න පත්ර වල සමහරක් ඔක ප්‍රශ්නේ පතාවමත්න්තර් ාල පලකරත් නැට මහස්ක මලින් මතර ගන්ඩල තින්නේ එකක් චුට්ටක් අපාසු කාරණාවක්. ට වැදගත් දත්ත තියෙන මෙච්චරයි දැන් දරුවන මේ ශුන්්‍යය මේ ශුන්්‍යබතන්ට ඇවිල්ල නෑ මේ ශුන්යට බෙතන්ටෙන්ට බැරුව තියෙන්නේ ඇයි මේ ශුන්්‍යයට පබැතන්ටට බැරුව තියෙන මලකට නිසා හරි දැන් මේ බින්දුවර මෙතන්ටෙන්ට බැරි පති මලකට නිසාන එමනම් මට මෙන මෙයාගේ මූලාංක දෝෂයම මේ බිඳුවට මෙතැන්ටෙන්ඩ බැරි මලකට නිසාහෙනම් මූලංක දෝෂය දාන කුඩාම මිනුම වතාවක් මෙන්න මේ ප්‍රධාන පරිමාණයදලා ශුන්න්නයට තියෙන කෑලි ගාන එකයි දෙකයි ඉරි කෑලිනම කෑලිය මේ ඉරේදලා ශුන්යට තියෙනෑලි කොඩා මිනුමද කෑලි දෙකයි දන කොඩාම මිනුම බිදශම බිඳුවායක වැඩි කරනවා දෙකේ දන බිඳුවායි දශම බෙන්දුවායි දෙකයි මිලමීටර් වෙනවා. මෙගේ මුූලංක දෝෂයේ දන බින්දුවර්ශ බිඳුවායි දෙකයි මිලමීටර් වෙනවා. ඉදිරිීට යම. ඉහත ඉස්කුරුප්පු ආමානය මගින් ලබා ගත් නිනුමක් සඳහා පාඨංක කියව පහතුරූපයේ දැක්වේ ඉහතුරූපය පෙන්වුට කියවීම කුමක්ද මේකේ ගත්තොත් ප්‍රධාන ඉරිකෑලිත් වනයි කොට ඉරිතුනයි මෙහෙම තියෙන්නේ ම තියෙන්නේ අනි පැත්‍රදිනව හත ලිස්පා හ සලස ඉරක්ගල ඉරි දෙකක්පල්ලේ හතලිස් පහ උඩ ෂුන්ය දැන් මෙන මෙගේ කියවී වෙන්නේ මෙන මේ රේකය පරිමාණය කියවීම කියවීම සමානයි මෙන මේ රේකය පරිමාණය කියවීම රේ දන කුඩාම වෙනුමතාවක් සමපාත කොටස් කරනවා දැම රේකය පරිමාණය කියවේ වෙන්නේ බෙන්දුව මේ කොටඉරි දශම් පහ එක එකයි දශම් පහා දෙක දෙකයිශුම් පහරි දශම් පහ එකයිුෂපා දෙක දෙකල්ශ ප බලුමන්දරත් වෙෙෙලා එක දෙක දෙකර්ශම පහ දෙකර්ශ පහ ස කුඩාමිනෝ බිඳුවර්ශම් බිඳුවායක වැඩි කිරීම සම්පාත කොඩස් කරන දැපි ගත්තොත් ගණන් කෙරෙන්නේ හැම් වෙලාවම මෙන මේ බිින්දුවයාගේට තව නමක් අපි කෙනවා බිඳුව කියන්න තවාගයක් තව පණහා එනම් මෙයාගේ අගයන් වැඩිවෙන්නේ මේ පැත්තට හතලිස් සය හතලිස් හත මෙන මේ ස්ථාරටි කෙනවා කියද හතලිස් හත මේ අගයන් වැඩිවෙන්න හතල ස්පා හතලිස් සය හතලිස් සත පරහරපිගෙන තව බිඳරගෙන පණාගෙනම් හතලිස් හතයි එනම් දෙකර්ශ පහදන දර්ශම හතරයි හතයි දෙකශු පහයතරයි නමයයි හතයි මිලමීට වෙනවා දෙකශව නමය හතයි මිලිමිට මෙමයාගේ කියවීම හරි ඉහත දෙකකොට සේ දැක්වෙන මූලාංක වරද උපකරණය පවතීඩම් උපකරණය නිවැරදිකය නිවැරදිියගේ සමානයි කියවීම දනහෝරන ශෝදනය දැම්මයාගේ කියවීම පි දන්නවා දෙකායදශම නමේ හතයි නමයි හතයි දැම්මයාගේ තිබ්බේ දනමූලාංක දෝෂය තිබ්බ දෝෂය බින්දුව දශ බින්දුවයි දෙක දන මුූලලාංකදෝෂය මූලාංක දෝෂයේ දනනං මළකට දන දශම දෙක්ක මලකට ති බිල ඳරවනේ එනගේ මලකඩවල අගය මොකොද කරන්න ඕනේ නිවැරදි කරන්න රං මේ දනමූලාංක දෝෂය ශෝධනය කරදදි නිවැරදි කරට දනමූංක දෝෂය සමන් න්න හන රිින මූලාංක දෝෂයක් න දනදානවා බිදද බිදුවයි දෙකයි එකන්නේ දෙකයිදශම නමඇයි පහයි මිලිමිී තමයි මෙයාගේ නිවැරදි කවීම. හොදා එදරවෙන එහෙමට අපි දෙදස් විසියක ප්‍රශ්නපත්තරේ විවාත රජානා ප්‍රශ්නපත්තරය කොටස එ හතරින් ප්‍රශ්නය දක්වා සාකච්ා කර අවසානයි. අපි මීලඟ වීඩියෙන් මේ ප්‍රශ්නපත්තරේ රචනා කොටස එමටත් පස්වල් ප්‍රශ්නපත්තරය දර ඉදිරියට සාකච්ඡා කිරීම සඳහා යොමය